අද දිනේ සමාජ මාධ්‍ය ජාලා තුල ඉතා උණුසුම් පුවතක් බවට පත් වුනේ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හැකි බව ප්‍රකාශ වීමත් සමග ඒත් එකම රත්නපුර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම රතිඤ්ඤා පත් උනායි සමාජ මාධ්‍ය ජාලාවල වීඩියෝ පටපවස් සංසරණය වුණා කොහොම නමුත් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා දැක්ව අදහසයි මේ අරණීය දණ්ඩණයට ලක් කරන තීන්දුව අවසාන තීන්දුව නෙවෙයි ඒක අභියෝගයට ලක් කරමින් එතුමාට තව පියවර දෙකක් ගන්න පුළුවන් එතකොට මේ පියවර දෙකක් ගන්න තුරු එතුමාට නිර්දෝෂී භාවය පිළිබඳ පූර්මානුමිතිය සම්පූර්ණ ප්‍රයෝජනය ලැබෙනවා ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා ඒ මේ රටේ හැම පුරවැසියෙකුටම අයිති මානව අයිතිවාසිකම අමාත්‍ය ජීල් පීරිස් මහතා දැක්ව අදහස් සම්බන්ධයෙන් අපි නීති විශාරදයෙකු වන නාගානන්ද කොඩිතුවකුගෙනුත් විමසීමක් කළා මේෙහිදී ඔහු දැක්ව අදහස් කිහිපයක් ජීල් පීරිස් කියන්නේ නීතිය පිළිඳ මහාචාර්යවරයෙක් කියලා අහලා තියෙන මේ රටේ මිනිස්සු නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනයේ තියෙන නිසා තමයි ඕනම චූදිතයෙකුට අධිකරණයේ ඉදිරියේ විශේෂයෙන් මහාධිකරණයේ දැන් ඔය නඩුව සම්බන්ධයෙන් ගත්තොත් මහාධිකරණයේ ඉදිරියේ අධිචෝදනාවක් මත නඩු පවරන්නේ චූදිතයෙකුට නීතිපතිවරයා සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්වන්නේ නම් බැලු බැල්මට නඩුවක් තියෙන අවස්ථාවකදී පමණයි. එම අවස්ථාවේදී චූදිතයාට ඔය කියන නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනයේ තියෙන නිසා ඔහුට කටපියාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සාක්ෂි දෙන්න පුළුවන් සාක්ෂි කූඩුවට නැගලා. එහෙම නැත්නම් ඩොක් ස්ටේට්මන්ට් එකක් දෙන්න පුළුවන්. ඒක හැබැයි සාක්ෂියක් තරම් වටිනාකමක් නැහැ. ඒ ඔක්කොම නඩු විභාගයේ අවසන් වෙලා තමයි අධිකරණ තීන්දුවක් දෙන්නේ. ඔහුට වරද කරුද නැද්ද කියලා. එතකොට ඒ වරද කරලා කරන්නේ ඔය පූර්ව නිගමනයේ ඔක්කොම දීලා ඉවර වෙලා. ඒ අවස්ථාවේදී වරද කරුණාට පස්සේ ඔහු හිරකරුවේ. ඔහු තවදුරටත් චූදිතයෙක් නොවේ. ඔහුට ඒ තීන්දුවට එරෙහිව මහා අධිකරණ තීන්දුවට එරෙහිව ඔහුට යන්න පුළුවන් අභියාචන අධිකරණයට. නමුත් අභියාචන අධිකරණයෙන් ඔහු නිදෙස් කොට ඔහුව මහා අධිකරණයෙන් දෙන තීන්දුව අවලංගු කළා. ඔහු නිදෙස් කරන තුරු තවදුරටත් සිරකරුවේ ඔහුට කිසිසේත්ම නීතියේ ඔහුගේ ස්ථාවරය වෙනස් වෙන්නේ නැහැ කොහොම නමුත් සමාජ මාධ්‍ය ජාලා මේ සිදුවීමේ බොහොම අපූර්වට පෝස්ට් පවශ්‍යා වෙමින් තිබුණා එහිදී සුජිත් අන්නමලේ සිය Facebook පිටුවෙහි සඳහන් කර තිබුණේ මෙන්න මෙවැනි අදහසක් චොකාමල්ලිට මරණ දඬුවම දීපු වෙලාවේ මහින්ද මහත්තයාගේ අම්මට කියලා බැනපු මිනිස්සු චොකාමල්ලිව බේරගන්න මහින්දටම ඡන්දෙ දුන්නා ඒ මිනිස්සු සතුරු කරන්න චොකාමල්ලිව නිවැරදි කර කරලා නිදහස් කරත් පුදුම වෙන දෙයක් නැහැ. තවත් මෙවැනිම පෝස්ට් කිහිපයක් සමගින් අදට අපි ඔබෙන් සමගන්නවා.